අයිබෝවන් අද අපි මේ සඳුදා සාකච්ඡා කරන මේ වීඩියෝ පාඩය මිනිසුන්ට ජීවිතය ගනුදෙනුව කිරීමට බලපාන ඉතාම ප්‍රබල වටිනා කරුණක් සමග තමයි මං ඔබත් සමග එකතු වෙන්නේ අද උදේ. මේ කරුණ මගේ විශේෂ වැඩියෙන් ඉන්න අලෙවි කරන පාඨකයින්ට තදින්ම බලපාන දෙයක්. ඊට අමතරව ඕනෑම ජීවත් වෙන කෙනෙකුට මේ කාරණාව බලපානවා. අදත් මා ඔබ සමග එකතු වෙන්නේ ඩේල් කානගී නැමති මානව හිතවාදියාගේ ප්‍රකාශයක් සමගයි. මම එය සිංහල භාෂෙන් ඔබට ඉතාම පැහැදිලිව සටහන් කර විනාඩි 10කට ආසන කාලයක් අපි ඒ ගැන සාකච්ඡා කරමු. මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී මතක තබාය ගත යුතු වැදගත්ම දෙය නම් ඔබ ගනුදෙනු කරන්නේ තර්කානුකූලව පමණක් යමක් පිළිගැනීමට කැමති පිරිසක් සමග නොව අභිමානය, අහංකාරය, పూర్ව නිගමන බැමිවලින් වෙලී සිටින මිනිසුන් සමග බව මතක තබා ගත යුතුය. මම ඩේල් කානගීගේ වචනයෙන්ම ඉංග්‍රීසියෙමුත් එක කියන්න කැමතියි. When dealing with people, remember you are not dealing with creatures of logic, but with creatures with prejudice, motivated by pride and vanity. මම මේ සටහන සමග මම කියන්න යන්නේ බලන්න ඩේල් කානගී අපේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරුන් වාගේ මනස දිහා බලන ආකාරය. අපට පුළුවන් වෙනවා නම් හැමතිස්සෙම අවබෝධයක් ඇති කරගන්න අනිත් සෑම මනුෂ්‍යෙක් තුළම අපට වගේම පවිත්‍ර වූ මනසක් නෙමෙයි තිබෙන්නේ, යම් යම් බැඳීම් වලට යටත් වෙච්ච. උදාහරණයකට මෙතනදී කියන පළවෙනිම කාරණාව තමයි ඒ තමයි මේ ඩේල් කානගී විස්තර කරන අපි කතා කරන මිනිස්සුන්ට ඉස්සෙල්ලාම තියෙන බලපෑම තමයි යමක් තර්කානුකූලව කිව්ව වුණාට ඒක එකපාරට පිළිගැනීමට හරහට හිටින මාන්නයක් තියෙනවා. තව කෙනෙක් එකපාරට කියන දෙයක් පිළිගැනීමට අකමැති. තර්කය හරි කියලා අය දන්නවා යට හිතෙන්. නමුත් ඒ මානය කියන එකක් තියෙනවා. සමහර වෙලාවට දැනුම මට මාන්නයක්, මගේ තනතුර මාන්නයක්, මට තියෙන හැකියාව මාන්නයක්. එතකොට ඒ විදිහට අපිට මාන්න තියෙනවා. සමහරවිට මේවා තමයි කුල ભેදයට බලපාන දේවලුත්, එහෙම නැත්නම් පන්ති ભેදයට බලපාන මාන්නයත්. ඒ නිසා මේ එතෙන්දී යමක් එකපාරටම ඒක සත්‍යවන්ත වුණත් අනිත් අය අනිත් තැනත්තා මේක පිළිගන්නේ නැහැ. ඒක හොඳට දැනගන්න ඕනේ. මෙයා මේක ප්‍රතික්ෂේප කරන්නේ නොදැන නෙවෙයි, දැනගෙනයි. නමුත් ඒකට හේතුවක් තියෙනවා. පළමිනි මේක මාන්නයක්. ඒ මාන්නයක් නැති කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනෙක්ටම තමන්ගේ එක ඒ මානයක් තියෙනවා. ඒ ගනුදෙනු කරන අයට ජීවිතයේ ඕනම කටයුත්තක් කරනකොට මේක අඳුරගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ට කතා කරාම කතා කරන විලාශය, කතා කරන විලාශය, උත්තර දෙන විලාශය, යමක් උදව්වක් ඉල්ලුවාම ඒක ඉෂ්ට කරන්න ගන්න ආකාරය, ඒ ඔක්කොම මේ මාන්නයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයක්. අහංකාරය ඊළඟට. අහංකාරකම කියන එක මේ මානයට වැඩිය වෙනස් අහංකාරකමක් තියෙනවා. ඒකට තමයි මේ ලස්සන සිංහල වචනේ මේ අහංකාරය කියන එක. අහංකාරය කියන එකට තමයි අපි මේ දාලා තියෙන්නේ ප්‍රෙජුඩිස් කියලා. එහෙම නැත්නම් මේ අපිට කියන්න පුළුවන් ප්‍රයිඩ් කියලා. ප්‍රයිඩ් කියන එක තමයි මම හිතන්නේ අහංකාරයට ඉතාම ගැළපෙන වචනය. ඉතින් ඒ දේවල් තියෙන නිසා තමයි
මේ එක පාරකට යම්සි කෙනෙක් මේක පිළිගන්න ඇත්තේ. කිව්ව නිසාම ඒක පිළිගැනීමට කවුරකත් සූදානම් වෙන්නේ නැහැ. ඊළඟට මේ හැම කෙනෙක්ටම තියෙනවා ඕනම දෙයක් ගැන පූර්ව නිගමනයක්. දැන් අපි හිතලා ගමු, දැන් ඔය විශේෂයෙන් මේ කෝවිඩ් ආශ්‍රිතව තියෙන ප්‍රශ්න අරගෙන බැලුවමත් ඒ බොහෝ දෙනෙක් පූර්ව නිගමනවල ඉන්නවා යම් යම් මති මතාන්තරවල. එහෙම නැත්නම් තව කෙනෙක් පූර්ව නිගමන ඉන්නවා තර්කයක් ඉදිරිපත් කරනකොට කර්මය පිළිබඳව. එතකොට වෙන මොන දෙයක් වුවත් ඒක එයාගෙන් එතනින් එහාට මාරු කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. තව කෙනෙකු බලාපොරොත්තු ඉන්නවා දෙවියන් පිළිබඳව. එතන එයාට එයා අරගෙන යන්න අමාරුයි. තර්කානුකූලව යමක් ඉදිරිපත් කරා වුණත් එයා ඒක එතනින් ඒක නතර කරනවා. ඒවා මේ අලුත් දෙයක් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඒ මාන්නයත් පූර්ව නිගමනත් ඒ ආකල්පයත් මේ තදින් බලපානවා. ඒ නිසා අපි සමාජයේ එදිනෙදා ගනුදෙනු කටයුතු කරනකොට මතක තියාගන්න ඕනේ, අපි සෑම මිනිස්සෙක්ම මේ ගතිගුණ වලින් විශේෂයෙන් මේ ඩේල් කානගී කියන මේ කරුණු තුනෙන් හතරෙන් බැඳලා තියෙනවා. ඒව නිකන් යදම් වගේ එහෙට අල්ලලා තියෙනවා, මෙහෙට අල්ල ගැට ගහලා තියෙනවා. මේ ඒ විදිහට යම් යම් බැඹිවලට මානසික වශයෙන් බැඳිලා තියෙනවා. ඒ නිසා එක පාරට යමක් පිළිගන්නේ නැහැ. මේක හරියට මේ පන්ති කාමරයක උගන්වන දෙයක් වගේ නෙමෙයි. එදිනෙදා ජීවිතයේදී සංවාදයෙන් කතා කිරීමෙන් යමක් ඒත්තු ගන්නකොට ඒක එකපාරට පිළිගන්නේ නැහැ. දැන් මට මතක් කරනවා මේ ඊටාම වැදගත් ග්‍රාහකයින් හම්බෙච්ච වෙලාවදී කතා බහ කරන්නට යම් තර්කානුකූලව යමක් පිළිගැනීමට අකමැති වෙච්ච වෙලාවක් මම දන්නවා, මට මතකයි. ඉතාම උදාර චරිතයක් එක්ක මම මේ රක්ෂණය පිළිබඳව යම් වටිනා තර්ක සාකච්ඡාවක් පවත්වන වෙලාවේ එතුමා මගේ අදහස් වලට එකඟ කර ගැනීමට මේ තිබෙන මාන්න අධිකකමත් මේ ඒ චරිතයේ ස්වභාවයත් මට මේ පාලනය කරගන්න බැරි මට්ටමට ආවා. අවසානයේ මට එතුමා වචනයක් හැටියට කිව්වේ, ඒකෙන් මට තේරුණා ඒ වෙලාවේ මේක තමයි මෙයාට තියෙන ප්‍රශ්නේ මාත් එක්ක එකඟ වෙන්න කියලා. එතකොට මේ මට කිව්වා, These are all business talk. ඒතර බලන්න මේ ඔක්කොම නිකම් ව්‍යාපාර කතන්දර විතරයි. ඔකේ සත්‍යතාවයක් නැහැ කියලා. එතකොට මේ එයාගේ විශ්වාසය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඒ දේ තමයි එහෙම ඇති වෙන්න තිබුණේ. දැන් බලන්න කල්පනා කරලා මේ මගේ මතකයට ආවා. නමුත් මේ කඩුවල මන් දිනුවා. එතුමා පිළිගැනීමට පාත්‍ර වෙන නිහඬියාවක් මම පවත්තල මේ කිව්වා, මේ කරුණ ගැන අපිට තිබෙන පූර්ව නිගමන, අපිට තිබෙන මේ මාන්නේ ඒවා පැත්තකින් තියලා ස්වාධීනව බැලුවොත් පෙනේ මේක ඔබටත් ඔබේ දරුපවුලටත් විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයින්ගේ අනාගත වෙනමුණු ගන්න වෙන පියවරක් ඇත්තේ නැහැ කියලා. එතුමා මගේ කීමට අවනත වෙලා ඒ වැඩේ කළා. නමුත් ඒ කලේ දා නෙවෙයි, මට දුරකථනයෙන් කතා කරලා කිව්වා, පහුවලා ඔව් මම ඔබ කියපු දේවල් කල්පනා කරගත්තා, අද ඇවිත් ඒ වැඩේ කරන්න කියලා. ඒ නිසා මතක තියාගන්න වෙනවා, අපි තර්කානුකූලව යමක් ඔප්පු කරාට පස්සේ ඔප්පු වෙලා තියෙන බව ඔහු පිළිගනිමින් වෙනත් සාධක නිසා එය ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවට ඔහු ඊට වැඩිය තල්ලු කිරීම නරකයි. ඔහුට හොඳම වැඩේ තමයි මම හිතනවා මේ පිළිබඳව නැවත වතාවක් කල්පනා කරන බල්ල මට දුරකථන ඇමතුමක් දෙන්න. එහෙම නැත්නම් අපි නැවත වෙලාවක හමු වුණාම ඒ ගැන අපි සාකච්ඡා කරමු. එතකොට ඒ කටයුත්ත
අනිවාර්යයෙන්ම ඔබ තර්කානුකූලව විශ්ව කරලා තිබෙනවා නම් ඒ සිද්ධ වෙනවා. ඊට වැඩි එහාට තල්ලු කරන්න ගියොත් අපට ඒ තැනත්තාගේ මිත්‍රත්වය අපට දිනා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අප ගිය කටයුත්ත කෙරෙන්නේ නැහැ. අමනාපෙන් තමයි නැගිටලා ඉන්නේ. මිනිසුන් ප්‍රතික්ෂේප කරන විට ඔවුන් සමග අමනාපෙන් යනවා නම් අපට කවුරක්වත් අවසානයේ ඉතුරු වෙන්නේ ආශ්‍රය කරන්න. ඒ අය දිනන්න පුළුවන් එකම මාර්ගය තමයි ඔවුන් සමග මිත්‍රත්වය පළුදු නොවන විදිහට සාකච්ඡාව ඉවර කළා නැවත හමුවකට ඉඩක් තබාගෙන අපි නැගිටලා ඉන්නේ. ඒ නිසා පෙහුවක් වෙලාවට දැකලා තියෙනවා තර්කානුකූලව කෑකෝ ගහලා මිනිස්සු මං මේ මූණ බලන්නවත් දෙන්නේ නැහැ, මං මේ ගෙදර පස්පා ගන්න දෙන්නේ නැහැ, මට තමුසෙත් එපා, තමුසෙගේ වරිගෙම එපා කියලා එන මිනිස්සු තියෙනවා, එන අවස්ථාවල් තියෙනවා. ඒවා අප කරන අඥානවන්ත කටයුතු. හොඳයි, අද මේ ඩේල් කාර්නගී කියපු මේ වචන කීපය ඔබට මසුරන්සේ වටිනවා. අපි නැවත වතාවක් ලබන සඳහාම වෙමු. ආයුබෝවන්.